backwards and dips down. සෑම වසර හතරකට වරක් මුළු ලෝකයේම ගල් ගැසී නතර වෙනවා. ඒ පේලේ කියන ආකාරයට ලොව සුන්දරම ක්‍රීඩාව නරඹන්නේ. ලෝක කුසලාණය සෑම කණ්ඩායමකටම හොඳින් ක්‍රීඩා කරන්න තිබෙන පීඩනය ඉතා ඉහළයි. සෑම ක්‍රීඩකයෙක්ම දන්නවා රට බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණයම බව. හොඳ පහරකට නැගෙන කන් බිහිරි කරවන සුළු දෝෂාද. ගෝලයක් මගහැරෙන අවස්ථාවක ගල් ගැසුණු නිහඬතාව. රටේ බලාපොරොත්තු බිඳ වැටේ කියන බය. මේ තමයි ලොව ලොකුම වේදිකාව. බිලියන ගණනක් නෙත් තමන් වෙත හැරී තිබියදී මේ ක්‍රීඩකයින් කොතරම් දුරක් යන්න කැමතිද? බ්‍රසීලයට වඩා ලෝක කුසලානයේ පීඩනය දැනෙන තවත් කණ්ඩායමක් නැති තරම්. පාපන්දු සමාජය සහ සංස්කෘතියම කොටසක් වුණු රටක් තමයි බ්‍රසීලිය කියන්නේ. හැමෝම පාපන්දුවලට ආදරේ. හැමෝම කණ්ඩායමකට සහය දෙනවා. හැම දරුවෙකුගේම සිහිනය පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න. ඇත්තටම කිව්වොත් බ්‍රසීලයේ පාපන්දු තරු උපදිනවා. හැම ක්‍රීඩා වාරයකම විශ්මය ජනක ක්‍රීඩකින් අනාවරණය වෙනවා. ඔබ කාට හරි කිව්වොත් ඔබ බ්‍රසීල ජාතිකයක බව ඔවුන් ඔබට කියන්නේ බ්‍රසීලයෙන්ද? රොනාල්ඩෝ වැනි දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් සියල්ලන්ගේම නම් ඔවුන්ට මතකයි. නිතරම ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරගාවලියකදීම ජයග්‍රහණය සහ හොඳින් ක්‍රීඩා කිරීම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධ වගකීම් සහ බලාපොරොත්තු ගැන කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම දන්නවා. ජයග්‍රහණය තමයි අවශ්‍යම. පීඩනය සහ වගකීම් සමග හොඳ දේවලුත් තිබෙනවා. මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ ලෝක කුසලානයේදී තමන්ගේ රට නියෝජනය කිරීමේ වටිනාකම දන්නා ලොව පුරා ක්‍රීඩකින්ගේ අත්දැකීම්. එමෙන්ම ඔවුන් තමන්ගේ ජීවිතය තුළ ඉතා වැදගත්ම දෙය කුමක්ද කියා අමතක නොකළාය. වර්ෂ 2010දී මුළු ලෝකයේම නෙත්තුමු වී තිබුණේ සිය පළමු ලෝක කුසලාන සත්කාරකත්වය ලබා දෙන අප්‍රිකානු මහත්වීයට. හැත්තෑව දශකය අගභාගයේදී පේලේ අනාවකයක් පල කළේ 2000 වසරට පෙර අප්‍රිකානු කණ්ඩායමක් ලෝක කුසලානය දිනාගන්නා බවටයි. කොතරම් අග්‍රගන්නේ දක්ෂතා තිබුණත් ඒ හීනය සැබෑ කරගන්න අප්‍රිකානු කණ්ඩායම්වලට හැකියාවක් ලැබුණේ නැහැ. අප්‍රිකාවට අවස්ථාව නොලබුණා නොවේ. 1990දී දක්ෂ කැමරුන් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා මුළු ලෝකයම මවිත කළා. කැමරුන් ජාතික එඕන් ඊනෝට ලෝක කුසලානය හොඳින් මතකයි. වර්ෂ 1990න් පස්සේ හැම යොවුන් කැමරුන්වරයෙකුගේම සීනේ වුණේ එකම දෙයයි. ඒ තමයි දවසක ඉහළ තලයේ ක්‍රීඩා කිරීමට. මම හැමතිස්සෙම හිතුවේ මට එතනට එන්න පුළුවන් කියලා. මගෙත් ඒට වෙනසක් නැහැ. ඇක්ස්වල්ටාගේ 2008 එදා ඉඳන් මේක හරිම දුෂ්කර වුණා. මම අප්‍රිකාවෙන් ආව විතරයි. මේ වගේ දෙවන්ත කණ්ඩායමකට බැඳිලා යුරෝපා ලීගයකට ක්‍රීඩා කරන්නත් චැම්පියන්ස් ලීග් වලට යන්න හැකිවීමත් ඇත්තටම මට විශාල පියවරක් සහ ලොකු අමුත්තක් වුණා. ඇක්ස්වල්ට ගොස් ඉතා කෙටි කාලයකින් ඊනෝට ජාතික කණ්ඩායමෙන් කැඳවීමක් ලැබුණා. එතෙන් පටන් ඔහු 2010 ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගත්තා.
ජාතික කණ්ඩෑමක් සමග ලෝකුසලන්ට යෑම ගැන මම බොහෝම සතුටින් හිටියා. කණ්ඩෑමක් හැටියට අපි අරමුණු වුණේ අඩුගානේ අර දවසන් පූර්ව වටේටවත් එන්න. එකට බිඳුවක් ලෙසින් ජපානයෙන් පරාජය වීමත් සමග කැමරූන් කණ්ඩායමට 2010 ලෝකකුසලානය ඉතා අමහිර එකක් වුණා. ජපානයත් එක්ක තරගය අපි ආරම්භ කළේ බොහොම දුර්වල විදිහට. ජපානයේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කාටවත් නොදෙනම ගෝලයක් වාර්තා කළා. කොහොම වුණත් ඒක ලෝකකුසලාන තරගයක්. අවස්ථාව ලබා ගන්න කෙනා ජය ගන්නවා. අපි අන්තිමේදී පැරදුනා. ඩෙන් මාර්කේටේ එරී තරගය අපට දිනනු නැතහොත් නැසෙනු කියනවා වගේ වුණා. අපි දැන හිටිය මොන තත්ත්වයේ යටතේ වුණත් අපි ජයගත යුතුමයි කියලා. අලුම අර්ධයේ අවසන් වන විට අපි මුල්ම ගෝලයේ වාර්තා කරලා හොඳින් ක්‍රීඩා කළා. ඒත් පසුව එක මොහොතක අතපසු වීමකින් ඔහුගේ ලකුණු අපතරට සම කළා. අල්මු අර්ධයේ අවසන් වන්නට ලඟව තිබීදී මගේ ඇසට තදින් පහරක් වැදුනා. මට හරියට පේන්නේ නැතුව ගිය නිසා ඉවතට යන සිදු වුණා. ඇස පැලීමක ලක් වී රුධිරේ වාහනය වී ඇති බවට පරීක්ෂණ වලින් පෙනී ගොස් තිබුණු නිසා සුවය ලැබෙනකන් ඉවත් වීමට සිදු වුණා. එම ආබාධය ඊනෝගේ ලෝක කුසලණයට අවසන් තිත තැබුවා. දෙවන අර්ධයේදී ඩෙන්මාර්ක් කණ්ඩායම තවත් ගෝලයක් ලබා ගැනීමත් සමග කැමරූන් කණ්ඩායම ලෝක කුසලණයෙන් ඉවත් වුණා. Het is van dat waar vermaak zit vanmiddag. Oor, mooi voorzet. Het is 1-0 voor Utrecht. Dan toch. Mulenga. Utrecht Papandu Samajeta Kridakarana Jacob Mulenga Dutch League Pramukatama Golavarta Karuek. නමුත් ඔහුට ලෝක කුසලාන වේදිකාව අහිමි වුණේ ඔහුගේ රටවන සැම්බියාව කිසි දිනක ඊට සුදුසුකම් නොලැබූ නිසායි. සැම්බියාවට පාපන්දු ක්‍රීඩාවේ ඇති වටිනාකම ජේකබ් හොඳින් දැන සිටියා. 2008 වසරේ අප්‍රිකානු ජාතික කුසලාන තරගාවලියේදී ඔහු තම රට නියෝජනය කළා. මාව ජාතික කණ්ඩායමට තේරුණා. ඒක හරි බියජනකයි. මම හරිම කලබල වෙලා හිටියේ. මොකද මට එතරම් ප්‍රසිද්ධ තත්ත්වයක් ඊට පෙර ලැබිලා නැහැ. ඒ නිසා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම කොයි වගේද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. සැම්බියාවට ඒ වසර එතරම් පහසු එකක් වුණේ නැහැ. මුල් වටේදී ඔවුන්ට හමු වුණේ අවසන් බහා තරගයටද සුදුසුකම් ලැබූ කැමරූන් සහ ඊජිප්තුවයි. සැම්බියාවට මුල් වටෙන් ඔබ්බට යාමට නොහැකි වීමෙන් රට පුරා සිටි ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් වී ගියා. පාපන්දුවලට කවුරුත් නොදන්න තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි පීඩනයයි කනසල්ලයි. ඉහළට යන්න යන්න තත්ත්වය දරුණු. ඔබට එක පහරක් මගහැරුණොත් දහස් ගණනක් මිනිස්සු ඔබට නම්පඩ බඳින මෝඩයා කියලා කියන. ඔබ එක ගෝලයක් ගත්තොත් මිලියන ගණනක් මිනිස්සු කියයි ඔබ තමයි සුපිරිම ක්‍රීඩකයා කියලා. සැම්බියානු කණ්ඩායම තම ක්‍රීඩා කෞශල්‍ය බොහෝ දියුණු කරගත්තා. එයින් 2012දී අප්‍රිකානු කුසලානය දිනා ගැනීමත් සමග ඔවුන් අප්‍රිකාවේ හොඳම කණ්ඩායම ලෙස නම් කළා. අවාසනාවකට ජේකබ් ආබාධය නිසා මුළු තරගාවලියෙන්ම ඉවත් වී සිටියත් දැන් ඔහු සුවය ලබා තම රට වෙනුවෙන් ගෝල වාර්තා කරනවා. මම දන්නවා මම හුඟක් ආශිර්වාද ලද්දෙක් කියලා. පාපන්දු වලින් මට ඕන දෙයක් කළ හැකි. මා තුළ ඇති ශක්තිය ලැබෙන්නේ ඉහලින් නිසා මට කළ හැකි දේවල් වල සීමාවක් නැති බව මම දන්නවා. පීඩනේ හැමෝටම බලපාන දෙයක්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අනික් ක්‍රීඩකින්ට, කලාකරුවන්ට, දේශපාලනඥයන්ට ඉතරම කැපී පෙනෙන චරිත නිසා ඔවුන්ට පීඩනේ දෙන්නව වැඩි කියලා. නමුත් හැම කෙනෙකුටම මොන මට්ටමකදී හෝ ඒට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. But I believe everyone at every level goes through the same pressure. පුද්ගලිකව මට නම් පීඩනයට මුහුණ දෙන්න අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ තුල ඇති විශ්වාසය පමණයි. අපිට මේ ධෛර්යය තිබෙන්නේ අපි දකින හැම දෙයකටම වඩා දෙවියන් වහන්සේගේ කාර්ය සහ සැලසුම අවසානයේදී ක්‍රියාත්මක කරන නිසා. මම දන්නවා මා ජීවන ජීවිතේ තවදුරටත් මගේ නොවන බව. ඒ එතුමා මා වෙනුවෙන් මියගොස් මිලකේ වාල බලතුන් ප්‍රීතියෙන් සාමයේ ජීවිතයක් බව. වසර 15ක් තුල ප්‍රථම වතාවට VfB Stuttgart කණ්ඩායම 2007 වසරේදී ජර්මනියේ Bundesliga ජයග්‍රහණය කළා. එක විශ්මිත අත්දැකීම. අපි පුදුම සහගත ලෙසයි ජර්මන් සූර්යයන් බවට පත්වුණා.
එක විශේෂත්වය වුණේ තරගෙන් පසු ලක්ෂ දෙකක ජනතාවක් අපි සමගේ සමරපු විටයි. ඒකනම් කවදාවත් අමතක වෙන්නේ නැති සාදයක්. කකාව බ්‍රසීලයේ උපත ලැබුවත් ඔහුගේ ක්‍රීඩාදිවියේ වැඩි කාලයක් ගත වුණේ ජර්මනියේ VfB ස්ටුට්ගාඩ් කණ්ඩායමට ගෝල ලබා දෙමින්. දස් නමේදී කකාවට ජර්මනියත් බ්‍රසීලයත් පුරවැසිභාවය ලැබුණා හෙල්මුට් කියලා සුරතල් නාමයකුත් එක්ක. ඒ ඔහුට ලැබුණේ හැම ජර්මානුවෙකුටම ජර්මානු නමක් තිබිය යුතුයි කියලා හිතපු ඔහුගේ යාළුවෙක්ගේ. මටත් මගේ පවුලටත් මෙහි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි භාෂාවත් ඉගෙනගෙන ඉවරයි. ඒත් අපේ මුල අපි අමතක කළා. මම නිතරම කියන්නේ මම 100%ක්ම බ්‍රසීලියානු 100%ක්ම ජර්මන් කියලා. ඔහුට ජර්මනියේ පුරවැසිභාවය ලැබූ විගසම සුප්‍රසිද්ධ ජර්මානු ජාතික කණ්ඩායමෙන් ඇරයුමක් ලැබුණා. ඒ සුවිශේෂී හැඟීමක්. පළමුවරට ජර්මනියට ක්‍රීඩා කරන්න ලැබීම ඒ තරම් ලොකු ගෞරවයක්. මට ඕන වුණේ ඔවුන් මට දුන්නේ පිළිගැනීමට උපහාරයක් ලෙස මගේ උපරිමයේ නැවත ලබා දෙන්න. Als Kind habe ich immer WM angeschaut. පොඩි ළමෙක් ලෙස මම හැම පාරම ලෝක කුසලානය බැලුවා. ඒක තමයි පාපන්දු වල ලොකුම උත්සවය. මම ඒක පසුපසගේ ලොකු ආශාවකින් ආදරයෙන් ඔන්න මම එකපාරටම පිටියේ මැද හැමෝගේම අවධානය යොමු වෙලා තිබුණේ මා වෙත. ඒක ඇත්තටම පුදුමාකාර හැඟීමක්. 2010 වසරේ අප්‍රිකාවේදී කකාවට ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ලැබීම සෑම පාපන්දු ක්‍රීඩකයෙකුම දකින සිහිනයක් සැබෑවීම. තුන්වැනි ස්ථානය සඳහා උරුගුවේ සමග පැවති තරගේ තමයි තරගාවලියේම විශේෂ අවස්ථාව. ඒ තරගේ ක්‍රීඩා කරන්න මට ලොකු උමනාවක් තිබුණා වගේම මට ඒ අවස්ථාවත් ලැබුණා. අපි තරගේ ජය ගත්තා. තරගෙන් පසු අපිට පදක්කම් ලැබුණා. ජර්මනියට ක්‍රීඩා කිරීමෙන් කකාව් උගත්තේ ජර්මානුවන් හැම විටම විශිෂ්ටත්වය අපේක්ෂා කරන අතර එවිට ජයග්‍රහණය සඳහා ඇති දැඩි පීඩනයයි. පාපන්දු ජනතාව හසුරවන ඔවුන්ට හොඳ ආදර්ශයක් ලැබෙන ජනතාව ජීවත්වෙන් හැඟීමෙන් යුතු ඔවුන් ක්‍රීඩාංගණවලට යන්නේ ඔවුන්ගේ කණ්ඩායම දිනාවේ කියලා බලාපොරොත්තුවෙන්. එවිට ඔවුන්ට හොඳ හැඟීමක් දැනෙන හැම විටම හදන්නේ සාර්ථක වෙන්න හැම විටම ජය ගන්න අවශ්‍ය. මට හැම විටම දිනන්න අවශ්‍ය. ඒ මගේ හැටි. මම පරදින්න නම් පොඩ්ඩක්වත් කැමති නෑ. හැබැයි හැම විටම එහෙම වෙන්නෙත් නෑ. ජීවිතේ හැටි එහෙම තමයි. අමාරු අවස්ථාවලදී දෙවියන් වහන්සේ මට ශක්තිය ලබා දෙන බව මා කියව යුතුමයි. ඔබ පරාජය ලබනකොට ඒ වගේම හොඳට ක්‍රීඩා නොකරනකොටත් එතුමන් ඔබ ළඟමයි. අපට ප්‍රීතියත් අප වටිනා බවට වූ හැඟීමක් එතුමන් අපට දෙන. මගේ හදවතත් මගේ ජීවිතයත් හැර වෙන කිසිවක් දෙවියන් වහන්සේ ඉල්ලන්නේ නැතිවීම මට ලොකු සහනයක්. මාව භාරගත් ආකාරය ගැන මා සදා එතුමන්ට ස්තුතිවන්ත වෙනවා. මට අද තිබෙන හැම දෙයක්ම තාවකාලික බව මම දන්නවා. දවසක මේ සෑම දෙයක්ම අවසන් වෙනවා. එහෙත් ඔබ එතුමන් සමග ජීවත් වෙමින් එතුමන්ගේ වචනය විශ්වාස කොට ඒ අනුව ඔබ ජීවිතය ගෙන ගියොත් ඔබ සදාටම පවතී. මගේ බලාපොරොත්තුවේ උල්පත එයයි. Tremendous.
මං ගැන කිව්වොත් මට වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න ඕනකම ඇති වුණේ මං පුංචි කාලෙමයි. කණ්ඩායම් නාමලේඛනයේ ඔබේ නම කියවෙනව ඇහෙනකොට, ඒ වගේම තරගයේ දවසේ තියෙන උද්‍යෝගයේ මුළු සිරුර පුරාම දිව්‍යානේ ජවය, මං හිතන්නේ මේක තමයි මට නම් මුළු ලෝකෙම. ඇමරිකාවේ බ්‍රැඩ් ගුසෑන් මුල සිටම දැල් රකින්නකු ලෙසින් අති විශිෂ්ට දස්කම් දැක්වූ අයෙක්. ඔහු මේජර් ලීග් පාපන්දු තරගාවලියෙන් පටන්ගෙන වසර දෙකක් තුළ හොඳම දැල් රකින්නාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ඒ මං මානසිකව වගේම ශාරීරිකව පිහි ගණනකින් ඉදිරියට ආව අවුරුද්ද. ඊට පස්සේ සගයන්ගෙන්, පුහුණුකරුවන්ගෙන් සහ මාධ්‍යයෙන් ගෞරව ලැබෙනකොට තමයි මට අදහසක් ආවේ සමහර විට මටත් යුරෝපයට ගිහිල්ලා සාර්ථක වෙන්න පුළුවන් වේවි කියලා. ඒ කිව්වේ එංගලන්තේ හෝ යුරෝපයේ වෙනත් සුපිරි ලීගයක. එංගලන්තයට මේ ඇමරිකානු දැල් රකින්න අත්‍යවශ්‍ය වුණා. එහෙන් 2008 දී බ්‍රිතාන්‍ය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඇස්ටන් විලා කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ඔහුට ආරාධනයක් ලැබුණා. නමුත් ආරම්භයේදී ඔහු එතරම් සාර්ථක වූයේ නැහැ. That's just a brilliant strike. That rise and dip into the part of the goal that the keeper isn't covering. There is simply nothing he can do. ඒක අභියෝගාත්මක වසර හතරක් වුණා. එංගලන්ත ගෙව්ව ඒ පළමු සිව් වසර ඇත්තටම මට අමාරු වුණා. මොකද එක තරගයක් ඔබ හොඳින් ක්‍රීඩා කළත් ඊළඟ සතියේ ඔබ දන්නේම නැතුව අසාර්ථක වෙලා. ඒ නිසා හරි අස්ථාවර ක්‍රීඩා මට්ටමක් තමයි මට තිබුණේ. මට අවශ්‍ය වුණේ ස්ථාවර භාවයම තමයි. ලැබුණු සෑම අවස්ථාවකදීම බ්‍රැඩ් ඉතා උසස් ලෙස ක්‍රීඩා කළත් ඔහු ඒ වන විටත් අංක එකේ දැල් රකින්නා බවට පත් වී සිටියේ නැහැ. ඔබ දන්නව වෘත්තීය ක්‍රීඩකයෙකු වුණාම හැමෝටම ඕන දිගටම ක්‍රීඩා කරන්න. ඒ තමයි පාපන්දු ක්‍රීඩකයෙකුගේ අරමුණ. ඇත්තම කාරණේ තමයි විශේෂයෙන්ම දැල රකින්නක හැටියට ක්‍රීඩා කළ හැක්කේ එක් අයෙකුට පමණක් බව. ඒත් සටන අත්හරින්න බෑ. මං දැනගෙන හිටියා මම අල්ලගෙන හිටියොත් කවදා හරි අවස්ථාවක් උදා වෙන බව. 2012 දී ඒ අවස්ථාව උදා වුණා. ඇස්ටන් විලා ප්‍රධාන පුහුණුකරු පෝල් ලැම්බර්ට් විසින් බ්‍රැඩ් කණ්ඩායමේ අංක එකේ දැල් රකින්නා බවට උසස් කරනු ලැබුවා. දැන් බ්‍රැඩ් අපේ කණ්ඩායමේ සුවිශේෂ ක්‍රීඩකයෙක්. ඔහු අනික් අතර ඉතා ජනප්‍රියයි වගේම ඔහු අප වෙනුවෙන් විශිෂ්ට දක්ෂතාවයන් පෙන්ලා තිබෙනවා. මගේ පළමු ජාත්‍යන්තර තරගය. ඒක තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ පළමු වතාවට තරගයකට පෙර චකිතයකට පත් වූ අවස්ථාව. ඔබට කියන්න, තරු සහ ඉරි පැලඳගෙන පිටියට බහිනකොට, ජාතික ගීය ඇහෙනකොට ඇතිවුණු හැඟීම දැනුත් මට මතක් වෙද්දී ඇඟ කිලිපොලා යනවා. ඔබ දන්නවනේ, තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම කියන්න බැරි තරම් ලොකු හැඟීමක් කියලා. පාපන්දු ක්‍රීඩාව මේ රටේ හුඟක් වර්ධනය වෙලා. පසුගිය වසර තුළ ඇමරිකානු ක්‍රීඩා ලෝලීනයට ගෙනෙන්නේ අමුතුම ජවයක් සහ හැඟීමක්. වෘත්තීය ක්‍රීඩකයෙක් හැටියට මේ වගේ තරඟ තමයි අවශ්‍ය වන්නේ. ඔබගේ රටටත් කණ්ඩායමටත් සේවය කරන්න ඔබට ඌමනයි. ඒක හුඟක් උද්‍යෝගිමත් දෙයක් වගේම ඒ සමග අනිවාර්යයෙන්ම තරමක ක්‍රීඩනයකුත් එනවමයි. මට නම් පුද්ගලික ජීවිතයයි ඇදහිලි ජීවිතයයි වගේම ක්‍රීඩා ජීවිතය යන තුනම එකක් විය යුතුමයි. මගේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය මම ස්වභාවයෙන්ම ගෙන යන්නේ ඒ ආකාරයටම තමයි. මොකද ක්‍රිස්තුතුමන් අනුගමනය කිරීම මගින් තමයි මගේ ජීවිතයේ සියලු දුෂ්කර කාල පරිච්ඡේදවලට ශක්තිය ලැබුණේ. මං මීට පෙරත් කිව්වා වගේම ජීවිතයේ රෝසමල් යහනාවක්ම නෙමෙයිනේ. ඇස්ටන් විලා සහ ඇමරිකානු ජාතික කණ්ඩායම තුළ ඔහුගේ අනාගතය එතරම් පැහැදිලි නොවුණත් ඔහුගේ අධිෂ්ඨානය සහ දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය ඔහුව ගෙනියන්නේ පෙරටම මිස පසුපසට නම් නොවේ. අපි හැමෝම සඳහා එතුමන්ට සැලසුමක් තිබෙනවා. විටක ඔබ දිනනවා, විටක පරදින්නත් පුළුවන්. ඒක ඔබ හසුරුවා ගන්න විදියයි වැදගත්. එතුමන්ගේ මඟ පෙන්වීම මත ඔබ පුද්ගලයෙකු ලෙස ශක්තිමත් වෙනවා වගේම අනුගාමිකයෙක් ලෙස අමාරු කාලවලට මුහුණ දිය හැකි වෙනවා. බ්‍රසීලයේ වෙනුවෙන් ක්‍රීඩා කිරීමකින් අත්දැකීම වචනයෙන් විස්තර කරන්න බෑ. සිහි කිරීමේදී ඔබට නොයෙකුත් හැඟීම් හා සංවේගවලට මුහුණ දෙන්න වෙනවා. මගේ ළමා කාලයේ සිහිනේ වුණේ එකම එක වතාවක්වත් බ්‍රසීලයට ක්‍රීඩා කිරීම. ශුද්ධ බයිබලයේ කියනවා අපිට හිතා ගන්නටවත් ඉල්ලන්නටවත් බැරි පුදුමාකාර දේවල් අප වෙනුවෙන් දෙවියන් වහන්සේ සූදානම් කර තියෙන බව. මට කවදාවත් පුළුවන් යයි නොසිතූ දේවල් මම කළා. බ්‍රසීලයේ වෙනුවෙන් ලෝක කුසලාන තුනකට මම ක්‍රීඩා කළා. බ්‍රසීලය සඳහා කාකාගේ ප්‍රථම ලෝක කුසලාන තරගාවලිය වූයේ ඔවුන් ශූරතාව දිනාගත් 2002 තරගාවලියයි.
ඕනෑම පාපන්දු ක්‍රීඩකයෙකු සිය ජීවිතය ලබන සුවිශේෂීම අත්දැකීම කුසලානේ තම දෑතින්ම උසවන අවස්ථාවක් ලැබීම. මම මොහොතකටවත් හිතුවේ නැහැ වයස 20දී ලෝක කුසලානේ දිනනවා තියා ක්‍රීඩා කරන්නවත් ලැබෙයි කියලා. මම කණ්ඩායමේ ලාබාලම කෙනා. ඒක ඇත්ත වශයෙන්ම දිව්‍යන් වහන්සේගේ තිලනයක්. 2006 ලෝක කුසලානේ බ්‍රසීලයට දැඩි අභියෝගයක් වුණා. ඒ ශූරතාව උසුලන කණ්ඩායම ලෙස කිරුළ රැක ගැනීමටත් ලොව හොඳම කණ්ඩායම ලෙස ක්‍රීඩා කිරීමටත් ඇති අභියෝගයයි. 2006 ගැන මට තිබෙන්නේ සුන්දර මතකයක්. ඒවර තමයි ක්‍රෝයේෂියාවට එරෙහිව මගේ පළමු ලෝක කුසලාන ගෝලය ලබා ගත්තේ. නමුත් 2006 දී අපේ කණ්ඩායමේ විශ්මයජනක දක්ෂතා ඇති ක්‍රීඩකයන් සිටියත් බ්‍රසීලියානු කණ්ඩායමක ඇති ප්‍රධාන අරමුණු වන ලෝක කුසලානේ ජය ගැනීමට නොහැකි වීමත් සමගම කනගාටුදායක හැඟීමකුත් ඉතුරු වුණා. සැම දේටම නියමිත කාලයක් තිබෙනවා. බලාපොරොත්තු සුන්නීම මම දකින්නේ දෙවියන් වහන්සේගේම සැලැස්මේ කොටසක් හැටියටයි. මට ඕන දේවල් ඒ ආකාරයට සුදු නොවනකොට මම හිතන්නේ හැම දෙයකටම උන්වහන්සේගේ අරමුණක් ඇති බවට. මගේ පරමාදර්ශය වන ජේසුතුමන් පීඩනයන්ට මුහුණ දීපු අවස්ථාවන් පිළිබඳව මම නිතරම බයිබල් පදවල කියවනවා. එතුමා දැන සිටියා සෑම දෙයක්ම තිබෙන්නේ දිව්‍යන් වහන්සේගේ අතේ බව. පීඩනයන්ට ලක්වන අවස්ථාවල මම කරන්නේ ඒ දෙයමයි. මම නිතරම මතක් කරගන්නවා මගේ ඇදහිල්ල ගැනත් මා දන්නා දේ ගැනත්. දිව්‍යන් වහන්සේ අත සියල්ල තිබෙන බව දන්න නිසා මා නිතරම යාඥා කරනවා. මුදල්, ජනප්‍රියත්වය, සාර්ථකත්වය, ජේසුස් වහන්සේට පලක් නැති දේවල්. පාපන්දු උන්වහන්සේ මට දුන්න තිළිණයක් විදිහට තමයි මම සැලකන්නේ. මම ඇත්තටම විශ්වාස කරන දේ තමයි කාකා කියන පාපන්දු ක්‍රීඩකයාව ජේසුස්ට වැදගත් නැහැ. එතුමන් රිකාඩෝ කියන පුද්ගලයා ගැන තමයි හුඟක්ම වෙහෙසෙන්නේ. රිකාඩෝ කියන්නේ මම. තත්ත්වය හොඳ වුණත් නරක වුණත් අපිට ප්‍රේම කරන දෙවි කෙනෙක් සිටින බව දැනගෙන සිටීම තමයි මට වඩාත් වැදගත් වන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාපන්දු ලොව සුන්දරතම ක්‍රීඩාවයි. ලෝක කුසලානය ක්‍රීඩාවේ උපරිම ජවය, බලය සහ සංවේදී බව ග්‍රහණය වූවකි. මෙම චිත්‍රපටයේ සිටි සෑම ක්‍රීඩකයෙක්ම මුළු ලෝකයක් හමුවේ ක්‍රීඩා කිරීමේ ආශිර්වාදය ලබා සිටිනවා. මෙය දැඩි පීඩනය ගෙන දෙන්නක්. ඔවුන් මුළු ලෝකයේම අවධානයට ලක්වන විට තමන්ට ප්‍රේම කරන දෙවියන් වහන්සේගෙන් ශක්තිය ලබා ගන්නවා. දෙවියන් වහන්සේ අපි සෑම කෙනෙකුටම ප්‍රේම කරනවා. ඔබ කළ යුත්තේ ඔබ තුළට උන්වහන්සේට ඇතුළු වීමට ඉඩදීම පමණයි. මම ඇදහිල්ල ගැන මගේ සොහොයුරා එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒ හරහා තමයි මට තේරුණේ මට උන්වහන්සේ අවශ්‍ය බව, උන්වහන්සේගේ ප්‍රේමය අවශ්‍ය බව. ඒ මොහොතේ පටන් තමයි මම තීරණය කළේ උන්වහන්සේ සමග මගේ ජීවිතය ගෙන යන්න. අප්‍රිකානු පසුබිමක ජීවත් වෙනකොට දරුවෙකුට අවශ්‍ය සෑම දෙයක්ම සපයන්න පුළුවන් දෙමව්පියෝ බොහොම දුර්ලභයි. එහෙම බලද්දි මම හිටියේ සෑහෙන හොඳ තැනක. මගේ පියා රැකියාවක් කරපු නිසා අපි සාපේක්ෂව හොඳට ජීවත් වුණා. ඒ ඔක්කොම තිබුණත් තරුණයෙකු හැටියට මට යමක් අඩු බව දැනෙන්න පටන් ගත්තා. පාසලේදී, ගෙදරදී මිතුරන්ගෙන්වත් ලබාගත නොහැකි යමක් මා සොයා යනවා වගේ මට හැඟුණි. ඇත්තටම මා දැනගත යුතු වැදගත් යමක් ඉතිරිව තිබෙන බව මට පෙනුණා. අද මට ඔයාලා එක්ක බෙදාගන්න තිබෙන පණිවිඩය මේකයි. අවාසනාවන්ත ලෙස මනුෂ්‍යයන් සහ දෙවියන් වහන්සේ අතර තිබෙන සම්බන්ධතාවය පාපය නිසා බිඳ වැටුණා. අපට තිබෙන ප්‍රේමය නිසාම දෙවියන් වහන්සේ තමන්ගේ එකම පුත්‍රයා වන ජේසුස්ව අපගේ පාපය වෙනුවෙන් ජීවිතේ පුද කරන්න මේ ලෝකෙට එව්වා. මියකොස් දින තුනකින් ජේසුතුමන් මරණය පරාජය කොට නැවත නැගිට්ටා. එතුමන් අතට ජීවත් වන්නේ අපගේ ජීවිත තුලයි. මම හිතන්නේ හැම කෙනෙකුටම ක්‍රිස්තුතුමන් අවශ්‍යයි. එතුමන් අප වෙනුවෙන් කළ උත්තරීතර පරිත්‍යාගය මේ පොළොව මත, ඒක ඇත්තටම ගොඩක් උතුම් දෙයක්. ජේසු අප වෙනුවෙන් කුරුසියේ මියගොස් අපගේ පව්වලට වන්දි ගෙවා පවින් ගලවාගත් බව විශ්වාස කරලා ඇතහිල්ලෙන් එතුමන්ට තමන්ගේ හදවත භාර කරන්න ඕනි. කෙනෙකුට අහන්න පුළුවන් ඒක වෙන්නේ කොහොමද හෝ එහෙම කියන්නේ කොහොමද කියලා. ඒත් ඒක එතුමන් කරන දෙයක් මිස අප කරන දෙයක් නෙමෙයි. ජේසු දැනටමත් ඒ දේ ඉෂ්ට කරලා ඉවරයි. ඔබ ඇදහිල්ලෙන් යුතුව ඒ පිළිගන්නවා නම් ඉබේම නව මැවිල්ලක් බවට පත් වෙනවා. තමන්ගේ පව් පාපෝච්චාරණය කිරීමෙන් පමණයි ජේසු කුරුසේදී ලබා දුන් සදාතනික ජීවිතය ලබාගත හැකි වන්නේ. මම ඒ ලබා ගත්තේ වෙන කෙනෙකුට ලැබෙන එලෙසමයි. අභියෝග ඒ කියන්නේ ඔබට අභියෝග එන්නේ නැහැ කියන එක නම් නෙවෙයි. කීතුණුවෙකු ලෙස ඔබට බොහෝ බාධක
ඔබට මුහුණ දෙන්න සිදුවෙන එක අනිවාර්යයි. නමුත් එසියල්ල මැද්දෙන් ඔබ ස්ථිරවම ජයග්‍රහකෙක් වෙනවා. මේක හරිය අමාරු දෙයක් බව සමහරු පෙන්වන්න හදනවා. බයිබලයේ රෝම පොතේ 10 පරිච්ඡේදයේ 9 පදයේ සඳහන් පරිදි යේසුස්ව දෙවියන් වහන්සේ මරණින් උත්ථානය කළ බවට විශ්වාස කොට ඔබගේ මුවින්නේ ප්‍රකාශ කර පිළිගන්නවා නම් අපට ගැලවීම ලැබෙන බවට එහි සඳහන් වෙනවා. තමන්ගේ ජීවිතයේ ස්වාමින් ලෙස උන්වහන්සේ පිළිගන්නා ඕනෑම කෙනෙකුට සිදුවන දේ අන්නේකයි.